ඔය සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය මොකද අපිට දැන් කපාටම දැන් කොළඹ මැනින් මාකට් එකට අපි එළවලු යවනවා විශාල ප්‍රමාණයක් එවනවා දැන් අපිට මැනින් මාකට් එකට එවා ගන්න බැහැ ඉතින් එවා ගන්න බැරි වෙච්චම අපේ ඒ ගොවියන්ට මේ එළවලු විකුණා ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා එහෙනම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේ මගේ පෞද්ගලිකව අපි අපේ එළවලු ඇලිවි කරන්න තියෙන එළවලු මිල කඩාවැටලා තියෙනවා පල්ලෙහාට වැටලා තියෙනවා ඉතින් මේක මෙහෙම නැතත් සමහර කාලවල අපට මුණ දෙන්න තියෙන ප්‍රශ්නයක් ඉතින් ඒක මේ 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 කොරෝනා වසංගතයත් එක්ක මතුවලා තියෙන අලුත් තත්ත්වේ නීති රීති ලොකවුට් කිරීම හුදකලා කිරීම මාර්ග අවහිර කිරීම මේ වගේ දේවල් හරහා වෙළඳසැල් වැසීම මේ වගේ දේවල් හරහා ඇත්තටම අපිට තියාගන්න බෑනේ ලොලු එහෙම වැඩි කාලයක් තියන්න බෑ ඉන්න විශේෂයෙන් මේ වෙලාවේ ලීක්ස් ලීක්ස් සාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙලා තියෙනවා විකුණ ගන්න බෑ මිනිස්සු ගලවල විසි කරනවා ඉතින් එහෙම එහෙම ලොකු ප්‍රශ්නයක් ගොවියන්ට තියෙනවා ගොවියන්ට තියෙනවා ඉතින් මේ මේ තක්කාලි වගේ දේවල් වලත් මිල ඉතාම නරක විදිහට පල්ලෙහාට වැටලා තියෙනවා හැබැයි ඉතින් මේක මේක මේ මේ වෙළඳ පොළවල් නිදහසේ විවෘත කරලා නිදහසේ මේ වෙළඳ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න තියෙන අපහසුව නිසා වෙලා තියෙන දෙයක්. හැබැයි ඒ නිසා ඉතින් අපට කියන්න බෑ නෑ නෑ මේව අරින්න මැනින් මාකට් එක අරින්න අර කරින්න මේක අරින්න කියලා. දැන් මාළු නෑ අපේ පැත්තේ. ඒ විතරක් නෙවෙයි ඇත්තටම මේ කාරණේ ඇත්තටම වැදගත් වෙනවා. මොකද මම කියන්න කැමති මේ මාළුයි කොරෝනා වසංගතය අතර කිසිම සම්බන්ධයක් නෑ. මේ කොරෝ මේ පැලියෙකුට මේ මාළු මාකට් එකෙන් මේ මේ කොරෝනා වසංගතය මේ මේ ව්‍යාප්ත වුණේ මම හිතන්නේ හුඟක් වෙලාවට එක කීප දෙනෙකුට කොරෝනා වසංගතය තිබ්බා ඒ අයගේ අතේ හුවමාරු වෙච්ච මුදල් වලින් ගියා කියලා තමයි මම පෞද්ගලිකව හිතන්නේ කොහොමටත් මේ මාළු වල කොරෝනා නැහැ හැබැයි මේ මිනිස්සු මාළු කන්නේ නැහැ මිනිස්සු මාළු කන්නේ ඒ නිසා ඇත්තටම දීවර ජනතාවත් විශාල අමාරුවක් වැටලා ඉන්නවා මිනිස්සු මාළු ගන්නෑ ඒ නිසා මාළු කඩවලම නුවර සේරම වහලා වහලා මිනිස්සු මාළු ගන්නෑ මොකද මේ මිනිස්සු හිතනවා මේ මාළු වලින් කොරෝනා එනවා කියලා ඉතින් ඒ නිසා මං කතා කරලා මං කාංචන ඇමතිතුමාටත් කිව්වා ඩග්ලස් දේවානන්ද ඇමතිතුමාට කිව්වා ඒ රූපවාහිනියට රේඩියෝ වලට කියලා තිබ්බා මේ කොරෝනායි මාළුයි අතර සම්බන්ධයක් නැහැ ඉඳ බය නැතුව මාළු ඒ පරිවෝජන කරපු අය මාළු ගන්න මිලදී ගන්න මාළු කන්න කියලා ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින් ඒක මේ මේ කොරෝනා වසංගතයත් එක්ක මේ අපට මුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න ඉතින් මේවා తాවකාලිකයි මේවා ඉතින් මේවා කරගන්න පුළුවන් හැබැයි මේ කාලය තුල ගොවියන්ට දීවරයන්ට අමාරු